ඔන්න අද මමවාට ගෙනවා ගොඩක් දෙනෙක්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඔයාල මතක ඇති මීට කලින් මං ගෙනවා ඔයාලගේ පවකට් SMS, එතකොට බිල් එක ඔයාලගේ SMS එකක්, SMS ඇලර්ට් එකක් විදිහට ගෙන්න ගන්න හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක්. මේක ගොඩක් දෙනෙක් බලලා තිබ්බා, ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙලා තිබ්බා. හැබැයි කීප දෙනෙක් හිටියා මේක හරියට හදාගන්න බැරි වෙච්ච. එයාලගේ එක එක ප්‍රශ්න හින්දා එයාලට මේ SMS ඇලර්ට් එන විදිහට හදාගන්න බැරි වෙලා තිබ්බා. මම අද ඔයාලට වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලගේ මේ සියලුම දේ, මේ ඔයාලගේ ලයිට් බිල් සම්බන්ධ සියලුම දේවල් දැනගන්න පුළුවන් එක වෙබ්සයිට් එකක් ගැන රිවිව් එකක්. ඔයාලට දැනට තියෙන බිල් එක බලන්න පුළුවන්. එතකොට මීට කලින් ඔයාලා බිල් ගෙවපු වගේ හිස්ටරි එක බලාගන්න පුළුවන්. එතකොට දැනට තියෙන බිල් එක එවෙලෙම ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි ඩෙබිට් කාඩ් එකකින් හරි පේ කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ පවර් කට් කම්ප්ලේන් ඔන්ලයින්ම දාන්න පුළුවන්. ඉස්සරහට තියෙන පවර් කට් ගැන විස්තර, ඉස්සරහට පවර් කට් වෙන වෙලාවන්, මේ සියලුම දේවල් අපිට මේ වෙබ්සයිට් එකෙන් බලාගන්න පුළුවන්. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු මේකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද සහ මේ වැඩ ටික අපි කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාලා මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක්. ඒකෙන් හෝ නැත්නම් Google එකේ ඔයාලා ටයිප් කරන්න සර්ච් බාර් එකේ CEB කියා කියලා. ඊට පස්සේ ඔයාලට උඩින්ම පේනනවා වෙබ්සයිට් එක. ඒකෙන් ඔයාලට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මුලින්ම මෙතන උඩින්ම ඔයාලගේ නේම් එක, ඉනිෂියල්ස් එක ටයිප් කරන්න ඕනේ. ඒක account එක අයිතිකාරයා වෙන්නම ඕනේ නැහැ. ඔයාලගේ නම උනත් ටයිප් කරන්න පුළුවන්. ඊට පස්සේ පහලින් ඔයාලගේ identity card number එක enter කරන්න පුළුවන්. ඒකත් අයිතිකාරයම වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ එකමත් උනත් ටයිප් කරන්න පුළුවන්. ඔයාලගේ details දීලා ඔයාලගේ නමට තිබෙන දුවට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන ඔයාලගේ contact number එක, ඔයාලගේ ලෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා නම් ඒකත් ඇඩ් කරන්න පුළුවන් කැමති නම් විතරක්. ඒක අත්‍යවශ්‍ය නැහැ. මෙතන ඔයාලා password එකක් type කරන්න ඕනේ. ටිකක් strong password එකක් type කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන confirm දෙනවා. එතකොට ඔයාලගේ මෙතන enter කරපු ෆෝන් නම්බර් එකට verification code එකක් එනවා. ඒක මෙතන enter කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන කන්ෆර්ම් දුන්නාම ෆෝන් නම්බර් කන්ෆර්ම්ඩ් කියලා එනවා. ඊට පස්සේ ඔයාලට මෙහෙම ඩෑෂ්බෝඩ් එකට යන්න පුළුවන්. මෙතන ඔයාලට ගන්න පුළුවන් සර්විසස් පෙන්නනවා. මම මුලින්ම මෙතන SMS සර්විස් එකට ගිහින් පෙන්නන්නම්. මේ විදිහට තමයි ඔයාලා SMS ඇලර්ට් ඇක්ටිව් කරනවා නම් කරගන්න තියෙන්නේ. මේ විදිහට කෝඩ් සෙන්ඩ් කරාම ඔයාලට SMS ඇලර්ට් කලින්ම ගෙන්න ගන්න පුළුවන්. එතකොට මේකට හැම වෙලෙම ලොග් වෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මුලින්ම ඔයාලා මෙතන ඔයාලගේ account එක add කරන්න ඕනේ, electricity account එක. එතකොට මේක bill එකේ තියෙන විදිහට account number එක enter කරන්න තියෙන්නේ. ඔයාලට මෙතන දෙක තුනක් වුණත්, ගෙවල් දෙක තුනක වුණත් telephone numbers, account numbers enter කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලගේ බලා ගන්න පුළුවන් නමත් එක්ක විස්තර ඔක්කොම ටික මෙතන පේනනවා. මම conceal කරලා තියෙන්නේ. මෙතන පේමන්ට්ස් වලට ගියාම ඔයාලා මේ වෙනකොට කරලා තියෙන සියලුම පේමන්ට් දවස්, ඒ දේවල් ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන් හිස්ටරි එකම සම්පූර්ණ. එතකොට මෙතන සෝලා කනෙක්ෂන් ඇප්ලයි කරන්ඩ, එතකොට නිව් කනෙක්ෂන් එකක් කාට හරි කරන්ට් එක ගන්නව නම් නිව් කනෙක්ෂන් එකක් ඇප්ලයි කරන්ඩ මේ දේවල් පුළුවන්. මෙතන ඔයාලගේ කම්ප්ලේන් පේනවා, ඔයාලා දාපු ඒවා. ඒ කියන්නේ පවර් කට් අවස්ථාවක ඔයාලට මෙතනින් කම්ප්ලේන් එකක් දැම්ම හැකි.
මෙතන බලාගන්න පුළුවන් ඔයාලගේ කැලෙන්ඩර් එක, ඒ කියන්නේ ඉස්සරහට ලයිට් කපන දවස් වෙලාවල් ඒ සේරම මේකේ පෙන්නනවා අවුස්ටේජ් කැලෙන්ඩර් කියන එකේ. මෙතන ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් 1987ට කෝල් එකක් දීලා කම්ප්ලේන්ට් එකක් දාන්නත් පුළුවන්. මේක ඔයාලට පුළුවන් ප්ලේ ස්ටෝ එකකින්, Apple App Store එකකින් ඇප්ස් විදියට ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන්. මේ බලාගන්න පුළුවන් මේ විදියටම තමයි මා සිස්ටම් එක තියෙන්නේ. CBK කියලා ටයිප් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ කලින් account එකට use කරපු email password enter කරලා මේ විදියට login වෙන්න පුළුවන්.